ආයුබෝවන් සියල්ලට ඉහලින් සියල්ල දකින ඔබේ විශ්වාසනීය පුවත් අඩපයයි මේ පැත්ත ගියත් ඇත්ත කියන්නට අදත් අපි සූදානම් හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම ප්‍රමිත මහනාම මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල සන්දහන ආධාර කරුවෙකුට පෙරා දිනෙදී වෙඩි ප්‍රහාරයක් ඉදිරිපැය 48 තුළ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ වැසි මුහුද රළුවන බවට කාලගුණ අනාවැකි රාජ්‍ය බැංකු සේවකයින් කොළඹදී උද්ඝෝෂණයක ඕස්ට්‍රේලියානු අගමැති මැතිවරණ පරාජය පිළිගනි මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහල රාජ්‍ය උගස්සා ආයෝජන බැංකුව මහනුවර පෙරාදෙණිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකු තුවාල ලබා තිබෙනවා අද අලුයම මෙම වෙඩි තැබීම සිදු ඇත්තේ පෙරාදෙණිය ප්‍රදේශයේ මධ්‍යම පළාත් සභා අපේක්ෂකයෙකුගේ නිවස ඉදිරිපිටදී සිද්ධීන් තුවාල ලැබූ පුද්ගලයා මේවන විට ප්‍රතිකාර ලබන්නේ මහනුවර ශික්ෂණ රෝහලේ දවසේ පුවත මෙම වෙඩි තැබීම සිදු ඇත්තේ අද අලුයම 3ට පමණ. ඒ මධ්‍යම පළාතෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින පෙරාදෙණිය හේදඬුවව ප්‍රදේශයේ පිහිටි අපේක්ෂකයෙකුගේ නිවස ඉදිරිපිටදී. වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අපේක්ෂකයාගේ ආධාරකරුවන් පිරිසක් එහි රැඳී සිට තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබුවේ නිවස ඉදිරිපිට ගේට්ටුව අසල සිටි ඩී හර්ෂණ නැමැති පුද්ගලයෙක්. අපිට බයිසිකලයක සද්දයක් එක වෙඩි සද්දයක් ඇහුණා. ඒතකොට අපි කෑ ගහනවා වුණා. අපි දුවගෙන යනකොට එයා පාරේ වැටලා හිටියා. පස්සේ වෙනම අපි ආගෙන ගිහලා පෙරාදෙණිය රෝහල් ගත කරා. පස්සේ පෙරාදෙණිය රෝහලෙන් මානව රෝහලට වැඩි දුර ප්‍රතිකාර සඳහා ආගෙන ගියා. මේ අතර මධ්‍යම පළාත් සභාවට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින නියෝජ්‍ය මාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ පුත්‍රයාගේ ප්‍රචාරක පුවරුවක් අද අලුයම 4ට පමණ විනාශ කර තිබෙනවා. මෙම ප්‍රචාරක පූර්ව පිහිට ඇත්තේ මාතලේ අලු විහාරයේ ප්‍රදේශයේ පිහිටි කාර්යාලය අසලයි. අපේම පක්ෂයේ නැතිල ව්‍යාපාරී ඉදලා ඉන්න නියෝජ්‍ය අමිතුමාගේ සහෝදරෙක්, එයාගේ ගෝල බාලයෝ නියෝජ්‍ය අමිතුමාගේ කණ්ඩායම ඉන්න 20ක් යක්තර ඇවිල්ලා පුතාගේ මේ කටවුට් එක විනාශ කරලා දාලා ඉඳලා තියෙනවා. ඊගෙන ඇවිල්ලා තියෙන මේ ශිල්පී නාම මේ වගේ අය කරන වැඩ නිසා ආණ්ඩුවට හරි අප්‍රීතියක් ඇති වෙනවා. තවත් අපේ ශිල්පීගේ කාර්යාලයත් පිට විනාඩි දෙකකට පස්සේ ගිහිල්ලා ඒ වගේම විනාශ කරලා දාලා මේ අතර එම සිද්ධීන් ටික වේලාවකට පසු මධ්‍යම පළාත් සභාවට තරඟ වදින තවත් සඳහන් අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක කාර්යාලයකට කිසියම් පිරිසක් හානි කර තිබෙනවා. එම කාර්යාලයේ පිහිටා තිබෙන්නේ මාතලේ මන්දණ්ඩාවිල ප්‍රදේශයේයි. මැතිවරණ මහලේකම් කාර්යාලයට දැනට ලැබී ඇති පැමිණිලි වලින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද මධ්‍යම පළාතෙන්. එම සංඛ්‍යාව 157ක්. මෙවර පළාත් සභා මැතිවරණයේ සම්බන්ධයෙන් පැමිණිලි 341ක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී ඇති අතර ඉන් 36ක් ප්‍රචණ්ඩ ක්‍රියායි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දැනට අතරංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 97ක්. දවසේ පුවත සිය ගුණයක දීපාලි සමග සැලකින් දෙන්නේ දුල්ලිවක් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කරන ජාත්‍යන්තර බලවේගවලට මුහුණ දීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් නිසි ක්‍රමෝපායන් අනුගමනය කර නැති බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ මහාචාර්ය රොහන් ගුණරත්න මහතා පවසනවා. මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ හිරු ටීවී ප්‍රවෘත්තිංශය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. අද හරි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ට්‍රැටජික් කමියුනිකේෂන්ස් කියලා ඩිවිෂන් එකක් නැහැ. ඩයස්පෝරා අෆෙයර්ස් එන්ගේජ්මන්ට් ඩිවිෂන් කියලා ඩිවිෂන් එකක් නැහැ. එන්ජිඕ එන්ගේජ්මන්ට් ඩිවිෂන් කියලා ඩිවිෂන් එකක් නැහැ. අපේ ගත්තොත් Ministry of Information and Communication, Media, මේ වගේ ද්‍රවිඩ භාෂාවෙන් ලංකාව පිළිබඳව වැරදි කරන පත්තරවලට ගහන්න ප්‍රවෘත්ති වලට විරුද්ධව ක්‍රියාත්මක කරන්න හදලා නැහැ. ඉතින් මේක ලංකාවේ රජය ඇතුළේ තියෙන ලොකු දුබලතාවයක්. ඉතින් මේක හදන්න ඕනේ. අපි මේක හැදුවේ නැත්නම් ලංකාව පිළිබඳව කොයි විලෙත් මිනිස්සු බොරු කියන්නේ, කියන බොරු අනිත් මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ මේක පිළිබඳව ලංකා රජය දැන් හරි දක්ෂ ලෙස ක්‍රියාත්මක කරන්න බලන්න ඕනේ. අවසාන වශයෙන් අපි දැනගන්නට කැමති ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානයක් ඇති කිරීමට නම් අපි ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? ත්‍රස්තවාදී සංවිධානය විනාශ කරා. නමුත් ඒ ත්‍රස්තවාදී සංවිධානයේ විස බීජය, ඒ කියන්නේ ඒ සංවිධානයේ ඐඩියොලොජි එක, අදහස් තාම ද්‍රවිඩ ජනතාවගේ කොටසක තියෙනවා. ඉතින් ඒ ද්‍රවිඩ ජනතාවේ කොටස සමග සිංහල ජනතාව, මුස්ලිම් සංගම අපි ඔක්කොම එකට ගෙනල්ලා
ලොකු සමගි සන්ධානයක් ඇති කරන්න ඕනේ. අපි හැම පාසලකම අපි හදන්න ඕනේ පුස්තකාලයක්. සාම ඇති කරන්නේ කොහමද? හැම නගරයකම අපි හදන්න ඕනේ හාමනි සෙන්ටර් එකක්. හදලා සිංහල ද්‍රවිඩ මුස්ලිම් ළමයිකට ගෙන ලාංකික ජනතාවක් හදන්න. තව ඉස්සරහට අපි මේ වෙනම ලංකාවේ ද්‍රවිඩ ජන කොටස්, මුස්ලිම් ජන කොටස්, සිංහල ජන කොටස් හදන එක වැරදි. මේ ඔක්කොම කවලම් කරන්න ඕන. එතකොට කවදාවත් මේ බෙදුම්වාදී අදහස් එන්නේ නැහැ. දැන් කොළඹ කවදාවත් බෙදුම්වාදී අදහස් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ යාපනෙත් ඒ වගේ හදන්න ඕන. දලදාගම නගරයේ එක්සත් ජාතික පක්ෂ සැරසිලි ඉවත් කිරීමට මහව පොලිසිය පියවර ගැනීම හේතුවෙන් අද පෙරවරුවේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ එක්සත් ජනතා නිදහස් සඳහන් ආධාරකරුවන්ගේ පෙළඹවීම මත පොලිසිය මෙම සැරසිලි ඉවත් කළ බවයි. දලදාගම නගරයේ ඔරලොස්සු කණුවසල මෙම සැරසිලි සිදු කර තිබුණේ අද මෙම ප්‍රදේශයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට නියමිතව තිබූ බැවින් किसी भी तत्पुलिसी मेहदी पैवसुए पक्षतर गटम वेलक पीमिस दहा सरसिली इवत करने बावाई मेहदी एक्सट जाति के पक्षा आधार करवान पुलिसी के विरोधे पल करा दी संधाना आधार करवान नीति क्रियात्मक करा नई पुलिसी निला सिटिया किसी भी तत्पुलिसी के एरही वो एक्सट जाति के पक्षा आधार करवान की पदिन को मार्गे भी में इंदगत මෙයතර තවත් ආධාරකරුවන් පිරිසක් ඔරලොස්සු කණුවේ තිබූ සඳහන පෝරු කිහිපයක් කපා ඉවත් කරනු ලැබුවා. පසුව මෙම ස්ථානයට ප්‍රදේශීය බාර සහකාර පොලිස් අධිකාරී එච්.එන්.පී. හේරත් මහතාද පැමිණියා. කවුරු මොනවා කිව්වත් කරන්න බෑ. දැන් ඔයා කියන්නේ මේ අපිට රැසීම කරගන්න බෑ කියලා. රැසීම කරන්න පුළුවන්. ඒ රැසීම තමයි මෙතන විපක්ෂණ භූමිය කරන්නේ. හරි අපි ඔක්කොම ගිහින් දාන්න ඕනේ අදට. මම කරන්නේ නෑ. නීතිය කරන්නේ නෑ. නීතිය නීතිය අද නීතිය. එහෙම නෙමෙයි. වෙන කෙනාම ඔතක් කරන්නේ නෑ නීතිය. කරන්න ලෑස්ති. එහෙම නෙමෙයි. හරි අද කියන්නේ මේක. කොහොමද? පසුව එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් නගරයේ තැම් ස්ථාන කොළපාට පොඩි වලින් සැරසීමට පියවර ගත්තා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගල්ගමුව නගරයේදී පැවසුවේ වර්තමානයේ ජනතාව විඳින පීඩාවන් ජනතාවගේම කැමැත්තෙන් කැඳවාගත්තේ බවයි. එදා 2004 මං කියෝ 550ට හොඳ පෝර දෙන්න. එහෙම කරා නම් අස්වැන්න වැඩි වෙනවා, ආදායම වැඩි වෙනවා, ජීවත් වෙනවා. එදාගින් ඡන්ද කිව්වනේ අපි 350ට පෝර දෙන්න කියලා. ඉතින් බහුතරය 350ට පෝර අරගන්න ඡන්ද දුන්නා. මොකක් දුන්නේ? මාව විරුද්ධ පක්ෂයට යවුවා. ඡන්ද දුන්නාගෙන් ලක්ෂ 10ක් විතර වකුගඩු රෝගේ හැදිලා පරිලෝකීය. මේ ප්‍රදේශෙම වකුගඩු රෝගීන් 10000ක් ඉන්නවා. අපේ බාල පෝර වර්ග දිහා බැලුවාම වකුගඩු රෝගේ වැඩි වෙනවා මිස අඩු වෙන්න බෑ. රටේ ජාතික සහ ආගමික සමගිය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා දිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද මාතලේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැළිය අමතමින්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැළිය මාතලේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට මධ්‍යම පළාතෙන් මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් මෙන්ම මැති අමාත්‍යවරුන් රසක්ද සහභාගී වී සිටියා. මේ රටේ ජනතාව සියලු දෙනාගේම දිමුණු එකම හඬ එකම ඉල්ලීම මගේ අපිට කිසි දෙයක් ඕන නෑ අපිට මේ රට එක්සේසත් කළා නිදහසේ නිවහල්ව ජීවත් වෙන්නට පුළුවන් වරම අපිට ලබා දෙන්න කියලා. එච්චරයි ඉල්ලුවේ. ආරක්ෂා ඉල්ලුවේ නෑ තරුණයෝ වෙන මොකක්වත් ඉල්ලුවේ නෑ. කිසි රටකින් ඇවිල්ලා සෙව්වේ නෑ. කිසිම සංවිධානයකින් ඇවිල්ලා කිව්වේ නෑ. මුස්ලිම් ජනතාව ඉන්නවා කියලා කඳුරුවල සිංහල ජනතාව අවතැන් වෙලා ගිහලා නෑයෝගේ ගෙවල් වල ඉන්නවා. කඳුරුවර ඉල්ල බැරි හින්දා අපේ සංස්කෘතිය අනුව ඥාතියෝ ඇවිල්ලා තියෙන කාමරේ හරි දෙනවා. එහෙම තියෙන තත්වයක් තිබුණේ දෙමළ ජනතාව අනාථ වෙලා. මොකද වැඩි ජනතාවක් ඉන්නේ මෙහෙ. අන්තවාදී, බෙදුම්වාදී, ත්‍රස්තවාදීන් ටික. අර අහිංසක දෙමළ ජනතාව බිල්ලට අරගෙන ඔවුන්ගේ නායකයෝ ඔක්කොම මරලා දාලා තිබිච්ච වෙලාවක අපි ඇවිල්ලා ඔවුන් වෙනුවෙන් මේ රට නිදහස් කරගත්තා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ සජිත් මහත්තයා හිටියේ කොහෙද කියලා දන්නවද? ඒ ගැන දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටේ. මහනුවරට ආවත් එකයි, කුරුණෑගලට ගියත් එකයි, ඒ වගේම මාතරේට ගියත් එකයි, නුවරේට ගියත් එකයි. බැලුවහම මේ ඡන්දේ තියෙන්නේ
පක්ෂ අතර ඡන්දයක් නෙමෙයි තියෙන තරඟය අපේ පක්ෂයේ අපේ අපේක්ෂකයෝ අතර විතරයි මේ අපේක්ෂකයෝ අතර වෙන පොඩි පොඩි ගැටුම් බොහෝම විශාල කරලා එහෙමනම් තමුන්නාසලාට විශාල වගකීමක් තියෙනවා පෝස්ට්රේම් මූණෙන් පමණක් නෙවෙයි ප්‍රචණ්ඩත්වයට බර වුණු අපේක්ෂකෙන් නොයවන්න අතවනාගෙන ඉන්නේවා වැඳගෙන ඉන්නේවා අත් දෙක මුස්සන් ඉන්න જાතියේ මනාව පෝෂාලෝ ගන්න පටන් අරගෙන තියෙනවා මේ කාලේ දන්සල් දෙන කාලේනේ බඩු බෙදෙනවනේ ගිනි පෙට්ටිය බෙදෙනවා ටකරන් තහඩු බෙදෙනවා උදුළු තල බෙදෙනවා උළු බෙදෙනවා ඕන જાතියක් මොනවා හරි බෙදන්න පුළුවන් ඔක්කොම જાති බෙදෙනවා මහා පුදුම කාලයක් ඒ යුගයේ තිබුණේ සමහර රටේ අමතකයි සමහර අය කියනවා දැන් ඒකාධිපතිත්වය ගැන හිතනවා සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරනවා හැබැයි යාගේ තාත්තගේ කාලේ යාට ඒක අමතකයි හේතුව එයා ඒ කාලේ හිටියේ කැලේට වෙලා අලි බලවල විනෝදෙවි හිටියේ ජනාධිපති පුත හැදී ජනතාවගේ වාසනාවට UNPA වාසනාවට ආණ්ඩුව දීලා තිනවා අපිට ෆුල් ටොස් පන්දුවක්. ඒ ෆුල් ටොස් පන්දුව තමයි මේ පළාත් සභා මැතිවරණය. එනිසා මිත්‍රවරුනි මේ 21 වෙනිදා තිබෙන මැතිවරණය හැම අතින්ම අතිශයින්ම වැදගත් වෙන නිසා. අපේ අයම කියනවා. වැඩක් නැහැ මචං ඇවිල්ලා දැන් අපි ගහනවානේ කතරේ ඔය ඔක උස්සලා යයි කොහොම හරි. මේ මැතිවරණ වලින් අපිට බෙට්ටු දාලා මට්ටු කරන්න බෑ. තට්ටු අත පත ගන්න අපි යන්න ඕන තරම් බදා ගන්න නෙවෙන්න ඔක්කොම අපි කරන්න ලොක්කම තියන්න වැඩේ කරන්න. ලංකා බැංකු සේවක සංගමය අද කොළඹදී විරෝධතාවක නිරත වුණා. ඒ රාජ්‍ය බැංකු සේවා විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින්. මෙම විරෝධතා පාගමන ආරම්භ කරුණේ කොළඹ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ල අසලින්. ඒ සඳහා ලංකා බැංකු සේවක සංගමේ සමාජිකයින් දහස් ගණනක් සහභාගී වී සිටියා. විරෝධතා කරුවන් ලේක් හවුස් වටරවුමෙන් චිත්තප්පලම් ඒ ගාඩ්න පාර ඔස්සේ කොම්පඤ්ඤ වීදියට පැමිණ පසුව හයිට් පිටියට රැස් වුණා. මෙම විරෝධතාව හේතුවෙන් රථවාහන ධාවනයටද බාධා පැමිණියා. හයිට් පිටියට රැස් වූ ඔවුන් රැලියක් පැවැත්වූ අතර එහිදී යෝජනා තුනක් සම්මත කරගත්තා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව SR මේ 1978 වසරේදී ඉදිකිරුණු ඔරණ නගර සභා ක්‍රීඩාංගණය. එහි අරමුණ වූයේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් නගා සිටුවීමයි. 1997 දී මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරන්නේ නවීකරණ කටයුතු වෙනුවෙන්. ඒ සඳහා ඇස්තමේන්තු කරන ලද රුපියල් ලක්ෂ 380න් ලක්ෂ 60ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. එලෙස නවීකරණය වූ ක්‍රීඩාංගණයේ දැන් තත්වයයි මේ. දැන් ගමට ක්‍රීඩාව කියලා කිව්වත් නගර සීමාව තුළවත් ළමයින්ට ක්‍රීඩා කරන්න පිටණියක් නැහැ. ක්‍රීඩා තරඟ පැවැත්වීම පමණක් නොව පුහුණු වීම සඳහාවත් මේ ක්‍රීඩාංගණය භාවිත කිරීමට නොහැකි වී තිබෙනවා. ජාතික මල්ලි ක්‍රීඩා ශූරතාවලිය තරඟය ලංකාවේ හොඳම අට දින අතරේ මාසතුගම් ලැබුවා. ඒ වගේම එම තරගාවලියට සහභාගී වීමටත් වුණුම් කරේ කටිත්කලේ පාර්ති වුණා ග්‍රවුන්ඩ් එක. يعني මියුසිකල් ෂෝ ඒ වගේ දේවල් නිසා මේකේ දින කාණු බ්ලොක් කියලා කඩාවැල්ල වතුර තීදිත් මේ වහන දානවා. ළමයිට ඇඳුම් චේන්ජ් කරන්න තැනක් හදලා වතුර ටිකක් බොන්න තැනක් හදලා ඒකේ පාසුකම් නැහැ ටොයිලට් එකක් නැහැ. මේ ඉදිකිරීම් අතරමඟ නැමතුණු ක්‍රීඩාගාරයයි. බිත්ති පමණක් ඉදිකර පාළුවට යාමට සලස්වා ඇති මෙම ක්‍රීඩාගාරය තුල විවිධ අපචාර සිදුවෙන බවට මේ දර්ශන සාක්ෂි සපයනවා. මේක පැවිලියන් එකක් තියෙනවා. මේ පැවිලියන් එකේ වැඩ ඉවර නැහැ. ඒකේ හැමති ඒක ඇතුළට යන්න බෑ. මුත්‍රාගඳ බියර්ටින් හැමතැනම තියෙනවා. ක්‍රීඩකයින් වෙනුවෙන් ක්‍රීඩාංගන සකස් කිරීම අනාගත ආයෝජනයක්. එමෙන්ම ඒවා නවීකරණය කරමින් පවත්වා ගැනීම බලධාරීන් සතු වගකීමක්. උරණ නගර සභා ක්‍රීඩාංගණය යළි නවීකරණය වන්නේ කවදාද? රතු මිනිත්තුව අවධානයේ. රතු මිනිත්තුව SR මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා විරලාශ්‍රිතව තද සුළං හමායා හැකි බැවින් දීවර හා නාවික කටයුතු වල නිරත වීම අවධානම් සහගත බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ මුහුදු තීරයේ තුල පැයට කිලෝමීටර 70 දක්වා සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි. අද පසරු 4:30 සිට ඉදිරි පැය 24 සඳහා නිකුත් කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව
මන්නරම පුත්තලම ගල්ල මතරහා හම්බන්තොට මුහුදු තීරය හරහා පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා තද සුළං හමා යා හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේට හේතු වී තිබෙන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වයයි. මෙම තත්වයේ හේතුවෙන් බස්නාහිර සබරගමුව මැදම වයඹ හා දකුණු පළාත් වලට වෙසී පතිත වී හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ක් මෝව වර්ෂාපතනයක් ඇති වී හැකි බවයි. මැදම කඳුකරේ ප්‍රදේශ කිහිපයක මෙවන විටත් තද වෙසි සහිත කලුගුණික තත්වයක් දක්නට ලැබෙනවා. නිරුද්ධික මෝසමේ තරම සක්‍රීයතාවයක් පැහැදිලි වෙනවා. විවිධ උතුරු පැත්තෙන් වන කෙන්නායි වගේ දේශීය ආශ්‍රිතව සුළු කැලණි පත්ති විස්තරණය ලැබෙන මේ නිසා මන්නාරම පුත්තලම ගාල්ල හරහා හම්බන්තොට දක්වාම වෙරළට දෙන්නන් මුහුදු වලක් පද සුළං සාමාන්‍ය පැයට කිලෝමීටර් 70ක් 70ක් වගේ වෙනකම් වැඩි වීමක් තියා පවතිනවා. එම නිසා එම මුහුදු වල අවදාන තරම කවදාන තත්ත්වයකට පවතිනවා. මාස ගණනකට පෙර ටෙන්ඩර් කැඳවීමේ අරමුණින් වසා දැමුණු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලා මෙතෙක් විවෘත වී නැහැ. එමෙන්ම දුරගමන් සේවා දුම්රිය ආපන ශාලාද තවමත් විවෘත වී නොමැති වීමෙන් මගින් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි. මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය. දෛනිකව මෙම දුම්රිය ස්ථානය පරිහරණය කරන මගින් සංඛ්‍යාව දහස් ගණනක්. දුම්රිය ස්ථානයේ පැවති ආපන ශාලා දෙකම මාස 3ක් තිස්සේ වසා දමා තිබෙනවා. දුම්රිය බලධාරීන් පවසන්නේ ටෙන්ඩර් ගැටලුවක් ඊට හේතු වී ඇති බවයි. ස්ටේෂන් එකට ආපුවාම අපිට කෑම ටිකක් ගන්න විදියක් නැහැ, වතුර ටිකක් ගන්න විදියක් නැහැ. ඇයි මේ වහලා තියෙන එකත් අපි දන්නේ නැහැ මොකටද වහලා තියෙන්නේ කියලා. දැන් ගොඩක් දවස් ඉඳන් වහලා. ඉස්සරනම් ඔය කැන්ටිම ඇතුළට ගිහලා උතේ එකක් බීලා යන්නේ අපි ගෙදර යනකොට. ඒ පහසුකම් ලබා දෙනවා නම් දෙන්නම ඕනේ අනිවාර්යෙන්. එහෙම මොකද මගේ සෑහෙන ප්‍රමාණයක් උතනින් ගැවසෙනවනේ. ඊට අමතරව දැන් මඩ කලපු කොච්චේදී කැන්ටිමක් ඇත්තෙම නැහැ. මහවෙන් තමයි ආය කෑම කන්න පුළුවන්. එයාට මිනිස්සු හරි කරදරෙන් තමයි දේ ඒතර ගමන්ම යන්නේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලා දෙකට අමතරව මරදාන සහ මාතර දුම්රිය ස්ථානවල ආපන ශාලාද මෙවන විට වසා දමා තිබෙනවා. එමෙන්ම වසා දෙමුණු දුරගමන් සේවා දුම්රිය භෝජන ශාලාද මෙතෙක් විවෘත කර නැහැ. දුම්රිය දෙපාර්තමේන්තු ආපන ශාලා ටෙන්ඩර් කැඳවනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී. ඊට අයදුම් කරුවන් රැසක් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. 2013 අගෝස්තු මාසයේ ටෙන්ඩර් කැඳවීමක් කළා. එහෙත් බලාපොරොත්තු පරිදි සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත හා මෙම දීප ව්‍යාප්ත ජංගම භෝජන රට ඇතුළු ආපන ශාලා ජාලය පවත්වාගෙන යා හැකි සුදුසු ටෙන්ඩර් කරුවෙකු තෝරා ගන්න ලැබුණේ නැහැ. මේ නිසා සිදු වුණා එම ටෙන්ඩරේ අවලංගු කරලා නැවත වරාවක් ටෙන්ඩර් කැඳවන්න. කෙසේ වෙතත් මෙම ආපන ශාලා මෙතෙක් විවෘත නොවීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිය පවසන්නේ මෙවන් අදහසක්. මේක විසින් වෙච්ච අනිතු ප්‍රතිවිපාක කීපයක් තුන එකක් තමයි පහුගිය පාසල් නිවාඩුව තිබ්බ පහුගිය කාලේ දුරගමන් සේවාවල නිරත වෙන මගීන්ට පාසල් සිසුන්ට දුම්රිය භෝජනාගාර සේවෙන් ලබා ගන්න තියෙන සේවාව සම්පූර්ණ නැතුව ගියා. ඒ වගේම මාස 3කට ආසන්න කාලයක් තිස්සේ මේක වහලා දාලා තියෙන නිසා කෝටියකට වැඩි මුදලක් දෙපාර්තමේන්තුවට නොලැබී කියලා තියෙන බදු මුදල් විදිහට ලැබිය යුතු. අපි හොයා බලද්දී අපට දැනගන්න ලැබුණා මේ දිගින් දිගට මේ දුම්රිය භෝජනාගාර සේවය වහලා ටෙන්ඩර් දාලා අවලංගු කරමින් සිදු කරමින් තියෙන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයට සම්බන්ධ කිසියම් පුද්දලෙයට දුම්රිය භෝජනාගාර සේවය පැවැරීමේ උවමනාවක් තියෙනවා කියන එක තමයි අපට තොරතුරු ලැබිලා තියෙන්නේ. අමාත්‍යාංශයට එහෙම කරන්න බෑ. වැඩිම ටෙන්ඩරේ ලබා දීම තමයි රජයේ නීති රීති අනුව කරන්න පුළුවන්. ඒත් ඒ ටෙන්ඩර් කැඳවීම වලට රජයේ නීති රීති අනුව සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ අනුව තමයි මහ ජනතාවට අපහසුයක් වෙමින් දැන්ට මාස දෙක තුනක් පමණ ආපන ශාලා වැහිලා ගිහිල්ලා තියෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවට අහිරු. රටවට අහිරු. අම්බලන්තොට රොටවෙල රුක්කත් න්‍යාය ප්‍රදේශයේ නීති විරෝධී වැලිජාවාරම් කරුවන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළියුම් මෙහෙයුමක් ගියත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ATB එක්ස්කැවේටර් යන්ත්‍රයක්ද සිය බහරයට ගත් බවයි. ජෝදානයේදී මියගිය පොළොන්නරුව තල්පත ප්‍රදේශයේ පදිංචි චමිලා කුමාර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ තල්පත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. බෙංගිරියේ සිට කොළඹට කසි පූජාවාරයේ නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු හලාවත පොලිසිය එය අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේෙහිදී මෝටර් රථයක් සහ මෝටර් සයිකල් දෙකක්ද සියබහරයට ගත් බවයි. කවුඩුල්ල රත්මලේ පාරේ අලිවංගුව ප්‍රදේශයේදී මෝටර් සයිකල් දෙකකට වන අලියකු පහර දී විනාශ කර තිබුණේ මේ ආකාරයෙන්. රටවට අහිරු. විරාමෙන් අනතුරුව මුලින්ම අවධානය විදෙස් පුවත් වෙත.
සිරියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට සකස් කෙරුණු පනත් කෙටුම්පත ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. ඒ පිළිබඳ ඡන්ද විමසීම ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. ඒ ගැන තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. සෙනෙට් මණ්ඩල අනුමැතිය සඳහා යොමු කරන යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබුණත් යම් යම් නෛතික කරුණු මත එය කල්යන වැටි බවටත් මත පළවෙනවා. මේ අතර සිරියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් යුරෝප සංගම් රටවල විදේශ අමාත්‍යවරුන් හමු වීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ලිතුවේනියාව බලපීඩත්ව ගියා. අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රංශය හා බ්‍රිතාන්‍ය බලා යාමටද නියමිතයි. ඔස්ට්‍රේලියාවේ 44 වන පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා වූ මහමැතිවරණ ඡන්ද විමසීම අද පැවැත්වුණා. කම්කරු පක්ෂය නියෝජනය කරන වත්මන් නගමැති කෙවින් රඩ් සමග කරට කර තර්ක වැදුනේ විපක්ෂ ලිබරල් පක්ෂ නායක ටෝනි ඇබට්. දැනට නිකුත් වී ඇති නිල නොවන ප්‍රතිඵලවලට අනුව ටෝනි ඇබට්ගේ ලිබරල් පක්ෂයේ ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව මේ වන විට වත්මන් නගමැති කෙවින් රඩ් සිය පරාජය පිළිගෙන නැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මාලදිවයිනේ දසවන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අදයි. වත්මන් ජනාධිපති මොහොමඩ් වහීඩ් ස්වාධීන තරඟකරුවෙකු ලෙසත් හිටපු ජනාධිපතිවරයෙකු වන මවුමුන් අබ්දුල් ගවුම්ගේ සොහොයුරෙකු වන අබ්දුල්ලා යමීම්, රිපබ්ලිකන් පක්ෂයේ කසින් ඊබ්‍රහීම් සහ 2012 වසරේදී කුමන්ත්‍රණයකින් බලෙන් ඉවත් වූ මොහොමඩ් නෂීඩ් මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනවා. එක් අපේක්ෂකයෙක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වුවොත් යළි ලැබෙන 28 වනදා ඡන්ද විමසීමක් සිදු කරනු ඇත. අද ස්පෝර්ට්ස් කෝණ තුලින් විදේශ කලබිමේ ක්‍රීඩා පුවත් කිහිපයක් ඔබ වෙත ගෙනීමට අප දැන් සූදානම්. මේ වසරේ අවසන් ඩයමන්ඩ් ලීග් මරළ ක්‍රීඩා තරඟාවලියේ මීටර 100 ඉසව ජය ගන්නට ජමේකාවේ උසෙයින් බෝල්ට් සමත් වුණා. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් 14 වන අදියරේදී බෝල්ට් ඉසව අවසන් කළේ තත්පර 9.8 කාලයක් ගත කරමින්. ඇමරිකාවේ මයිකල් රොජර්ස් දෙවන ස්ථානයත් ජමේකාවේ නෙස්ටර් කාටර් තුන්වන ස්ථානයත් දිනාගත්තා. ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින්ට හිමි වුණේ සිවන ස්ථානය. කාන්තා මීටර 100 ඉසව ජය ගත්තේ ජමේකාවේ ෂෙලි ඇන් ෆ්‍රේසර්. ඇය ඉසව අවසන් කරන්නට තත්පර 10.72 කාලයක් ගත කළා. ඇමරිකාවේ ඇලෙක්සැන්ඩ්‍රියා ඇන්ඩර්සන් දෙවන ස්ථානයේ දිනා ගනිද්දී තුන්වන ස්ථානයේ හිමි වුණේ ජමේකාවේ කෙරි රසල්ට. පිරිමි මීටර 200 ඉසව ජය ගන්නට ජමේකාවේ වොරන් වියර් සමත් වුණා. ඒ තත්පර 19.7 ඉසව අවසන් කරමින් ජමේකාවේම නිකෙල් ඇෂ්මිඩ් දෙවන ස්ථානයේ සහ ඇමරිකාවේ වෝල්ටර් ඩික්ස් තුන්වන ස්ථානයේ දිනා ගත්තා. ඇමරිකාවේ නතාෂා හෙස්ටිංස් කාන්තා මීටර 400 ඉසව ජය ගත්තේ තත්පර 56.36 දක්ෂතාවක් සමගින්. බොට්ස්වානා රාජ්‍යයේ ඇමන්ටල් මොන්ජු දෙවන ස්ථානයේ දිනා ගත්තා. මීටර 5.96 දක්ෂතාවක් සමගින් පිරිමි හිටිවැනීමේ ඉසව ජය ගන්නට ෆ්‍රාන්ෂයේ රෙනෝඩ් ලව්ලින් සමත් වුණා. ෆ්‍රාන්ෂයේ ටෙඩි ටැම්ගෝ පිරිමි තුන් පිරිමි ඉසව ජය ගත්තේ මීටර 17.03 දුරක් වාර්තා කරමින්. ඇමරිකානු වියුල් ටෙනිස් තරඟාවලියේ කාන්තා අවසන් තරඟයේ සුදුසුකම් ලබන්නට බෙලරුසියාවේ වික්ටෝරියා සරෙන්කා සමත් වුණා. ඒ පළමු අවසන් පූර්ව තරඟයේදී ඉතාලියේ ෆ්ලේවියා පෙනේතා තරඟ වට 2.2ක් ලෙස පරාජය කරමින් 6-4ක් සහ 6-2ක් ලෙස තරඟයේ ලකුණු තත්ත්වය දැක්වුණා. ඇමරිකාවේ සෙරීනා විලියම්ස් අවසන් මහා තරඟයේ සුදුසුකම් ලැබුවේ දෙවන අවසන් පූර්ව තරඟයේ වට 2.2ක් ලෙස පහසුවෙන් ජය ගනිමින්. එහිදී සෙරීනා හමුවේ චීනයේ ලීනා පරාජය වුණා. තරඟයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 6.2ක් සහ 6-3ක් ලෙස. සෙරීනා විලියම්ස් සහ වික්ටෝරියා ඇසරෙන්කා පසුගිය ඇමරිකානු විරුද්ධ ටෙනිස් අවසන් මහා තරඟයේදීද එකිනෙකා මුණ ගැසුණු අතර එහිදී සෙරීනා ඇමරිකානු විරුද්ධ ටෙනිස් කිරුළ තමන් සතු කරගත්තා. ඒ සමගින් ස්පෝර්ට්ස් කෝණ තුලින් දැනට ඔබෙන් සමගන්නවා දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් කළ තවත් තොරතුරු සමගින් රාත්‍රී 9:00 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් නැවත හමුවෙමු. හිරු රාත්‍රී 7:00 අදට අපි සමු කරනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තව දුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලියමුන්නේ අද රාත්‍රියේ 9:30ට. අයබෝවන්.